දිනෙන් දින වෙනස් වෙන ව්‍යාපාරික ලෝකයේ නව තොරතුරු සමග අදත් ITN Business ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් තලයකට රැගෙන යීම වෙනුවෙන් දියත් කරන ලද LG ගම හදන නියමුව සමාජ සත්කාරක මෙහෙවර යටතේ මඩකලපුව සඳිබෙලි ග්‍රාමයේ ක්‍රියාත්මක කළ ජීවිතයට සුරක්ෂාව ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම පසුගිය දිනක සිදු විය. මෙම ව්‍යාපෘති යටතේ මඩකලපුව සඳිබෙලි ග්‍රාමයේ ජනතාවට ආරක්ෂාකාරීව කලපුව හරහා ගමන් කිරීමට අවශ්‍ය ජීවිත ආරක්ෂක කබායන් ලබා දීමටද කටයුතු කෙරෙන. ලොවසුපතල ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන දෙවන්තේක වන LG සමාගම ශ්‍රී ලංකේය ව්‍යාපාර දෙවන්තේක වන අබන් සමූහ ව්‍යාපාරය කමියුනිටි චෙස්ට් ඔෆ් කොරියා සංවිධානය සහ කොරියා ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් හෝප් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය එකට එකතුව දියත් කළ LG ගම හදන නියමුව වැඩසටහනේදී ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවට සිය ග්‍රාමීය ප්‍රදේශයන්හි අඩුපාඩු පෙන්වා දෙන නියම අනුබවට පත්වෙමින් ඒවා සම්පූර්ණ කර ගැනීමේදී පෙරමුණ ගැනීමට අවස්ථාව සලසන ලදී. එල්ජි ගමහදර නියමුව වැඩසටහන යටතේ වවුනියාව දරණිකුලම් ග්‍රාමයේ ක්‍රියාත්මක වූ දිව්‍යට දියමිදක් පානීය ජල ව්‍යාපෘතිය පසුගිය දිනක ජනතා අයිතියටද පත් කෙරිණ. ලෝක මානව සම්පත් සමුළුව 2021 මාර්ගගත ක්‍රමයේ ඔස්සේ කොළඹ පහපිහිටි ශ්‍රී ලංකා වර්ලත් පිරිස් කළමනාකරණ ආයතන ප්‍රධාන කාර්යාල ශ්‍රවණාකාරයේදී පසුගිය දිනක සමාරම්භයට පත් විය. එම අවස්ථාවට ශ්‍රී ලංකා වර්ලත් පිරිස් කළමනාකරණ ආයතනයේ සභාපති ජයන්ත අමරසිංහ ලෝක මානව සම්පත් සමුළුව 2021 හි සභාපති ධම්මික ප්‍රනන්දු ලෝක මානව සම්පත් සමුළුව 2021 හි සම සභාපති මහාචාර්ය අජන්ත ධර්මසිරි ශ්‍රී ලංකා වර්ලත් පිරිස් කළමනාකරණ ආයතනයේ උපසභාපති කෙන් විජේකුමාර් ශ්‍රී ලංකා වර්ලත් පිරිස් කළමනාකරණ ආයතනයේ ගරු ලේකම් ප්‍රියංකර සෙනවිරත්න ශ්‍රී ලංකා වර්ලත් පිරිස් කළමනාකරණ ආයතනයේ මඩළු සමාජිකින් හා ශ්‍රී ලංකා වර්ලත් පිරිස් කළමනාකරණ ආයතනයේ හිටපු සභාපතිවරුන් ශ්‍රී ලංකා වර්ලත් පිරිස් කළමනාකරණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී UASC ඔබේසේකර යන මහත්වරුන් සහ පිරිස් කළමනාකරණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී UASC ඔබේසේකර යන මහත්වරුන් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා සිම්රින් සිං මෙනවිය එම අවස්ථාවට එක්ව සිටියා. කම්කරු අමාත්‍ය ගරුනිමල් සිරිපාලද සිල්වා මැතිතුමන් ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් විය. පිරිස් කළමනාකරණ සංවිධානවල ගෝලීය එකමිතුවෙහි සභාපතිවරයා වන බොබ් මෝටන් මහතා මෙන්ම ප්‍රධාන දේශනය පැවැත්වූ මහාචාර්ය TV රාවෝ අනිකුත් ප්‍රමුඛ පෙළේ විදේශීය නියෝජිතයින් එම අවස්ථාවට සහභාගී වූයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ. ලොව නන්දෙසින් සහභාගී වූවන් වෙනුවෙන් ලෝක මානව සම්පත් සමුළුව වීඩියෝ තාක්ෂණය හරහා සජීව ලෙසින් විකාශනය කරනු ලැබිය. ලින්ක් නැචරල් ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම දේශීය වෛද්‍ය ක්‍රමය නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේදයන් සමග සුසංයෝගයෙන් නිවැරදි ප්‍රමිතියෙන් යුතු උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරන දේශීය හා ජාත්‍යන්තර වශයෙන් බෙදාහරින ප්‍රමුඛ පෙළේ දේශීය සමාගමක්. එම සමාගම සිය සමාගම සත්කාරක කාර්යයේ නව අධිරයක් ලෙස මොන්රාගල දිස්ත්‍රික්කයේ බිබුල ලේකම් කොට්ටාසේ නිල්ගල රක්ෂිතයේ පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් පසුගිය දිනක ක්‍රියාත්මක කළ අතර ඒ යටතේ බහුවාර්ෂික ශාක දහසක් පමණ සිටුවීම සිදු කරන ලදී. අඹසමය හෝල්ඩින්ග් සමාගම සමග එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබිය. මෙම වැඩසටහන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා සහභාගිත්වය ඇතිව සිදු කරන ලදී. ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන සම්පත් කාර්යක්ෂමතාවය සහ චක්‍රීය ආර්ථිකය පිළිබඳ දෙවැනි අන්තර්ජාතික සමුළුව පිළිබඳ මාධ්‍ය හමුවක් කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්වුණා. මෙම මාධ්‍ය හමුවට පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජයසිංහ, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර, යුනිටෝ ෆෝකල් පොයින්ට් ජාතික අධ්‍යක්ෂ නවාස් රජාප්තීන්, කාර්මික ගෝලීය ව්‍යාපාර ඒකකයේ නිලධාරි සමන්ත කුමාරසේන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. 2022 ජනවාරි 19 වන දින වොටසෙජ්හිදී කීර්තිමත් ජාත්‍යන්තර කතිකයින් කිහිප දෙනෙකු සමග දෙවැනි සම්පත් කාර්යක්ෂමතාමය සහ චක්‍රීය ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සංවිධානවර බවද එහිදී ප්‍රකාශ විය. ව්‍යාපාරික ලෝකයේ නවම් තොරතුරු ගැන දැනගන්න එළබෙන සතියෙදිත් එකතු වෙන්න ITN Business සමග.